හරි එන වැඩ පටන් ගන්නයි යන්නේ. හරි එන වැඩ පටන් ගමු දවසේ 8 වසර. දැන් හැමෝම රෙඩි වෙන්න පහුගිය පාඩම් ටික උඩ දාන්න යන්නේ. පහුගිය පාඩම් ටික උඩ දාන්න එක දවසින් වැඩ ගොඩක් කරන්න යන්නේ. පාස් වේවස් නැත්නම් පහුගිය වාරි බහක ගැටලු සාකච්ඡා කරන්න තමයි අද යන්නේ. හරිනේ. Right. හරි මෙන්න මම පේපර් එකක් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න අද දවසේ හදන පළවෙනි ගාන හරි මෙන්න අද දවසේ ඔයා හදන පළවෙනි ගාන රයිට් එහෙනම් මම ඉස්සරහට එන්නම් මම එන්නම් ඉස්සරහට ගණන් හදන්න හරි කට්ටිය ඇවිත් වැඩ කරන්න අපි දැන් පටන් ගන්නනේ කට්ටිය ඇවිත් වැඩ කරන්න හරි හැමෝම හෙල්ලෙන ක්ලාස් එකට ඔයාගේ යාළුවෝ ඔක්කොම හෙල්ලෙන තියෙන්නේ හරි එහෙනම් මෙන්න පළවෙනි ගාන ගැටළු වශයෙන් සාකච්ඡා කරනවා හරි ගැටළු වලින් සාකච්ඡා කරනවා ආගේ ළඟමේන වාරි භාගයේ ලකුණු වැඩි කර දීම තමයි අරමුණ මෙන්න පළවෙනි ගාන ඉස්සෙල්ලා ට්‍රයි කරනවා ඊට පස්සේ මම කියලා දෙනවා වරහන් ඉවත් කර සුළු කරන්න ඔන්න බලන්න දීලා තියෙන වරහන රයිට් මේ ගාන හතර දාමු ඉස්සෙල්ලාම පොඩි ගානක් ලොකු ගානක් නෙමෙයි තුන් වරක් x ඍණ y ධන 2x තියෙන්නේ ඔන්න මෙයාගේ උත්තර ගන්න කියන්නේ හැමෝම ගැම්මෙන් වැඩ කරන්න ඕනේ එච්චර කතාව ක්ලාස් එක ගැම්මෙන් වැඩ කරන්න ඕනේ හරි කතාව එච්චරයි හරි කොහොම හරි ගොඩ යන්න ඕනේ අනිවාර්යෙන්ම ගොඩ යමු හරි රයිට් ඔන්න ඔය ලින්ක් එක ෂෙයා කරලා ගන්නයි තියෙන්නේ ඉක්මනින් යාළුවට උදව් කරන්න හැම යාළුවටම උදව් කරන්න හරි අවුරුදු උදව් කර ඉන්න එපා යාළුවට උදව් කරනවා ලින්ක් එක ෂෙයා කරන්න ගොඩ දාමු මේ හැමෝම දැන් පළවෙනි ගාන කියන්නේ වරහන ඉවත් කොට සුළු කරන්න මෙතන තියෙන්නේ සිම්පල් x වැඩක් තියෙන මෙතන තියෙන සිම්පල් x ඍණ y ධන 5 දැන් මේ වරහන ඉවත් කරන්න නම් හරි මේ මෙතන ඉන්නේ තුන ඉලක්කමක් ඉන්නවනේ ඒ තුන ඉලක්කමෙන් මේ හැම කෙනාම වැඩි කරන්න මොකද වෙන්නේ මේ තුන ඉලක්කමෙන් මෙයාවත් වැඩි කරනවා අනේ සතුටුයි මේ තුන ඉලක්කමෙන් මෙයාවත් වැඩි කරනවා මේ තුන ඉලක්කමෙන් මෙයාවත් වැඩි කරනවා අන්න මේ තුන් දෙනාම වැඩි කරලා දැම්මොත් එළියෙන් තියෙන තුන ඉලක්කමෙන් මේ වරහන ඉවත් වෙනවද නැද්ද ඔය වරහන ඉවත් වෙනවද නැද්ද ඉවත් වෙනවා අන්න පැහැදිලි නම් කතාව පැහැදිලි සරලයි සරලයි මේ එළියෙන් තියෙන තුන ඉලක්කෙන් මම මෙයා වැඩි කරාම 3x මේ එළියෙන් දින ලක්කම හැම පදයක් වැඩි කරන්න මේ එළියෙන් දින ලක්කම ඍණ y කින් වැඩි කරාම ඍණ 3y 3 ඍණ y කින් වැඩි කරාම ඍණ 3y ඊට පස්සේ මේ එළියෙන් දින තුනේ ලක්කම අර ඇතුළෙම තියෙන පහේ ලක්කම වැඩි කරන්න ඕනේද නැද්ද ඔක්කොම වැඩි කරන්න ඕනේ වරහන ඉවත් කරා නම් වරහනේ තියෙන හැම පදයක් එක්කම එළියේ ඉන්න කෙනා වැඩි කරා ආ තුනේ ලක්කම මේ කෙරවලින් එක්ක නෑ වැඩි කරාම 3 වරක් 5 15y කියලා නතු මරක් පහ 15y කියලා ධන 2x තුන් මරක් පහ 15y 15 ධන 2x කියලා ඔන්න වැඩේ හරි ඔන්න වැඩේ නෝ දැන් සුළු කරන්න කියන්නේ හරි ඔන්න බලන්න සුළු කරනවා එතකොට වැදලි 3x ධන 2x කියන සුළු කරාම 5x වෙනවා 3x ධන අන්න එක වගේ පද සුළු වෙනවා සජාතීය පද කියලා අපි කියනවා නේද එක වගේ පද මෙයත් x පදයක්
මෙයා x පදයක් අන්න 3x ට 2x එකතු කරාම 5x ඊට පස්සේ ඍණ 3y තියෙන්නේ හරි ඍණ 3y ඔන්න උත්තරේ මෙතන තියෙනවා ධන 15 කියලා ධන 15 කියලා අන්තිමට ඔන්න පළවෙනි ගාණ මේ හැදුවේ පළවෙනි ගාණ right ඊළඟ වැඩේට සෙට් වෙන්න හැම ළමෙක්ම ඔන්න ඊළඟ ගාණ මේ පාස් කරනවා වාරි විභාග ගණන් සාකච්ඡා කරන්න වාරි විභාග ගණන් සාකච්ඡා කර මෙන්න ඊළඟ ගාණ හැමෝම ready ද කට්ටිය මොකද කියන්න ඔයා ready ද ඔයා ready ද හරි මෙතන අංශක 140යි ඔන්න ඊට පස්සේ මෙතන simple x ඔන්න මෙතන අංශක 150යි ඔන්න අපිට තියෙනවා මෙයාගේ simple x යගේ සොයන්න ඔන්න දෙවෙනි ගාණ මේ පළවෙනි ගාණ දැන් හදන්නේ දෙවෙනි ගාණ x යගේ සොයන්න මේ විදිහට අපි ඔය පහුගිය පාඩම් වල ගැටළු සාකච්ඡා කර කර වාරි විභාග ලකුණු වැඩි කරගන්න මහන්සි වෙමු වාරි විභාගයේ ලකුණු වැඩි කරගන්න මහන්සි වෙමු හරි කට්ටිය වැඩ කරමු right ගොඩෙන් නැයි යවන්නේ කොහොමද හරි ගාන ඉවරයි අතුස්සන්න ගාන මේකේ x ගත්ත අය simple x ගත්ත අය අතුස්සන්න ඒ කියන්නේ පට්ට වෙලින් ගණන් හදන අය හොඳට ඒ කියන්නේ ගණන් හදන අතුස්සන්න වැඩ කරමු අනිවාර්යෙන් දිරන්න ඕනේ හරි අනිවාර්යෙන් දිනමු ඔන්න ඊළඟටත් මම හදලා දාන්න හරි කට්ටිය මොකද කියන්නේ ගේමක් ගැහුවද කට්ටිය මොකද කියන්නේ ගේමක් ගැහුවා දැන් ආපු කවුරු හරි ඉන්නවනම් දැන් ආපු කවුරු හරි ඉන්නවනම් මේ ගානත් එක්ක වැඩේ කරයි යමුද දෙවෙනි ගානත් එක්ක සෙට් එමු දෙවෙනි ගානත් එක්ක වැඩේ කරයි යන්නයි තියෙන්නේ පැහැදිලිද ඔව් එහෙනම් ඔන්න අටවසර ඔන්න දෙවෙනි ගාන විදියට මේක හදන්න තියෙනවා ඔයාට පේනවා හොඳට බලන් ගියොත් බලන්න නේද මේ යම් කිසි ලක්ෂයක් තියෙනවා මේ මැද ඔය ලක්ෂේ වටා කෝණ ටිකක් තියෙනවානේ එක කෝණයයි දෙකයි කෝණ තුනක් තියෙනවා ලක්ෂය වටා කෝණ තියෙනවා අන්න අපි දන්නවා තියරිය ලක්ෂයක් වටා කෝණ වල ඓක්‍ය කීයද ලක්ෂයක් වටා කෝණ ලයික 360යි එහෙනම් පැහැදිලි මේක දන මේ කෝණේ දන මේ කෝණේ දන මේ කෝණේ එකතු කරාම 360යි x දාන 140 දාන මෙතන 150යි බය නැතුව එකතු කරන්න ඔය කෝණ තුනම එකතු කරන්න sorry 360ක් වෙනවා හරි ලක්ෂයක් වටා කෝණයක 300ට හරි 360ක් වෙනවා පැහැදිලිද 360ක් කරලා ලක්ෂයක් වටා කෝණයක 360යි අන්න මේ තුන එකතු කරාම 360යි එහෙනම් පැහැදිලිද ලක්ෂයක් වටා කෝණයි හේතුව දාන්න ලක්ෂයක් වටා කෝණවලයි ක 360යි කෝණයි ක 360යි ලක්ෂයක් වටා කෝණයි ක 360යි එහෙනම් පැහැදිලි එහෙනම් පැහැදිලි x දාන 140 දාන 150 අනේ සුදු කරන්නකෝ x 140ට 150 එකතු කරගන්න ඔයාලට පුළුවන් නේද පුළුවන් 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 හරි පුළුවන් 140ට 150 එකතු කරන්න බිංදුවයි 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 4යි 5යි එකතු කරාම 9යි 1යි 1යි 2යි මෙයා සමානයි 360යි කියලා මෙයා සමානයි 360යි කියලා අන්න x සමානයි මොකද දැන් කරන්නේ 290 දාන්න එහා පැත්තට අංශක 290 මොකද කරන්නේ එහා පැත්තට දාන්න 290 ධන 200 බලන්න මේ 290 නැති කරගන්න එපා මට කියන්න මේ 290 නැති කරගත්තා නම් simple x කිරි ලක්කමට උත්තර ගන්න පුළුවන් වෙයි
290 මෙහෙම අතින් වාර හරියන්නේ කොහොම හරි ගණිතයෙන් නැති කර ගන්න ඕන මොකද කොහොම හරි ගණිතයෙන් ඉවත් කර ගන්න ඕන එතකොට පැහැදිලි මේ 290 ඉවත් කරන්න කොහොමද කරන්නේ මම 290ක් අඩු කරනවා මේකත් 290ක් අඩු කරනවා බලනවා කරන දේ හරිද කියලා x දහන 290 තියෙන්නේ මේ පැත්ත මම අඩු කරනවා 290ක් අඩු කරනවා සමාන ලකුණක මේ පැත්තට කරන දේ එහා පැත්තට කරන්නේ මේ සමාන ලකුණක් නේ සමාන ලකුණ ඉන්නේ අත ගන්නනේ මේ පැත්තට අත මේ පැත්ත අත ගෑවෝ මේ පැත්තට එක දැනනවා ඒ කියන්නේ මේ පැත්තට කරන දේ එහා පැත්තට කරන්න ඕනේ මේ පැත්තෙන් 290ක් අඩු කරා නම් එහා පැත්ත මොකද කරන්න ඕනේ අන්න හරි මේ පැත්තෙන් 290ක් අඩු කරා නම් කතාව පැහැදිලි ජය වේවා මේ පැත්තත් 290ක් අඩු කරන්න ඕනේ. ඉතින් 290ට 290 කැපිලා x එනව නේද? කට්ටිය මොකද කියන්නේ? x සමානයි කීයද? 360න් 290 අඩු කරන්න බින්දුවෙන් බින්දුවක් අඩු කරා බින්දුවයි. 6න් 9ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගත්තා. එතකොට තියෙන්නේ 16යි. 16න් 9ක් අඩු කරාම 7යි. දැන් මෙතන දෙකේ ලක්ම දෙකෙන් දෙකක් අඩු කරා බින්දුව පැහැදිලි. අන්සට 70යි කියලා x වලට උත්තරේ x වලට උත්තරේ අංශක 70යි කියලා ගත්තාය හරි දැන් යමුද ඊළඟ ගානට කට්ටිය මොකද කියන්නේ right හරි ඊළඟ ගාන හරි ඒ උත්තරේ හරියට උසන්න හරි අය උත්තරේ හරියට උසගන්න හමෝම හරි අය කැමරා තුස්සුවා කනදාවෙම කැමරා ඔන් කරගන්න කැමරා ඔන් කරගන්න රයිට් ලස්සන ගේමක් ගහමු කැමරා ඔන් කරගෙන වැඩ කරමු ලස්සනට රයිට් ලස්සනට වැඩ කරමු හැමෝම ගොඩ යන්න ඕනේ ඉතින් කතාව හැමෝම එක්ම ගොඩ යන්න ඕනේ හරි දැන් ඊළඟ වැඩි දැන් ඊළඟ වැඩි හරි රයිට් YouTube එකේ ඉන්න කට්ටියක් ඉන්නවනේ YouTube එකේ ඉන්නවනම් කට්ටිය හාට් එකක් දාන්න යන්න හරි YouTube එකේ කවුරු යාගෙන ඉන්නවනම් හාට් එකක් දාන්න යන්න රයිට් දැන් ඊළඟ වැඩි ඔන්න ඊළඟ ගාන right හරි මෙන්න අගය සොයන්න කියලා කියන්නේ අගය සොයන්න කියලා කියන්නේ ඊළඟ ගාන ඔන්න තුන්වෙනි ගාන අද දවසේ හදන තුන්වෙනි ගාන පැහැදිලිවම කියනවා අපිට අගය අගය සොයන්න අගය අගය නියමයි මේ සුපිරි 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 අගය සොයන්න කියන්නේ හැබැයි කාගේද මෙන්න ගාන මෙන්න මෙයාගේ ඍණ එකේ තුන්වෙනි බලය ඍණ එකේ තුන්වෙනි බලය වැඩි කිරීම තුනේ වර්ගය අන්න හරි ඔන්න ඕකේ අගය සොයන්න කියන්නේ බලන්න ඔයාලට පුළුවන්ද කියලා හරි මොකද වාරේ භාගෙදී ඔයගේ ප්‍රශ්න අහනවම තමයි හරි ඔයගේ අහනවා මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි පොඩි ප්‍රශ්නයක් බලන්න එකේ ඍණයේ තුන්වෙනි බලය තියෙන්නේ හැබැයි තුනේ දෙවෙනි බලය තියෙන්නේ මේක ඍණ ගන්න පටලවා ගන්න බෑ ඍණ උත්තරයක් ධන උත්තරයක් කියලා ගන්න කොහොම හරි අවසාන චැට් එකේ දාන්න මට උත්තර කියද කියලා අන්න හරි ගියාම හරි හරි දරුණා නම් අවුලක් නෑ මම කියලා දෙන්නම් දැන් බලන්න ඔයාලට තනියම ගේම ගහන්න පුළුවන්ද කියලා හරි තනියම ගේම ගහන්න පුළුවන්ද බලන්න රයිට් ඔන්න උත්තරය වෙනවා කට්ටිය ඔන්න කට්ටිය උත්තරය වෙනවා හරි ඊළඟ වැඩේ නියම 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 කට්ටිය වැඩ කරනවා හරි ගොඩක් අය උත්තර දාගෙනවා හැමෝම දන්නවා ඔයාලට හරි ගියත් වැරදුනත් කමක් නැහැ උත්සාහ කරන්න මොකද වාරි භාගෙදි හදන්න වෙනවනේ එච්චරයි කතාව වාරි භාගෙදි හදන්න වෙනවා මේ උදේ වරුවේ 5000 මුද කට්ටිය මොකද කියන්නේ ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් ඉස්කෝලේ කොහොමවත් නැහැ නේ මේ දවස්වල
මේ සතියේ නිවාඩුනේ ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් දාලාද chat එක දාගෙන අපි පන්ති දාමු දේවරුගේ දේවරුගේ පන්ති මොකද කියන්නේ Hari, ena mie kan mau hantar dana deh. Tertek emang mau ke dana kan? Udah baru itu panti tiernya deh. Nanti apa udah baru itu dana pulang panti? Pasnya nek sih mah? Recording in progress. Hari, ena mie kan? Dan muka itu sir, metode win nih. Hari, makasih meter vending kita nggak hari. Warna balan ya. Rene ke tumbiri balai ya. Badi kerana ori tune warga ya. Mere makasih meter tumbiri balai lagi ane. Mere rene di laka mata kan. Warahan aku udah latihan aku honda berudda. Hey, rina sangkia apa kita warahan aku dan maha ya. Honda pain orang itu. Warah dingin ne. Hari asalnya rina sangkia. Kalau rina sangkia apa tuh tumbiri balai ya. Eki ane. Rene ekagi laka mau ayam ane. Rene ekak kiyana lakkama tum parak wedi karanna ona dakkada Rene ekiye tumweni balaya Rene ek tum watawak wedi karanna one hari pahadilida hari pahadili Rene ek mata kiyana Rene ek rinai rinai wedi wenna mokadda scene eka rinai rinai wedi wenakota dana oho api dannawa rinai alu balamu rina dewarak rina deka mata kiyanna uttare dana hatarayida rina hatarayida Sama kiwan, rina de nek wedi wena kota nana wena wena, dewa rat beka hotara, kena mata tiara meau pete kin tiara, meau pete kin tiara, me de nek drak wedi kana kota ini, so e de nek drak ari na ari na wedi kana kota nana, kena me de nek wedi kana kota nana e kai, nana e kai, e nana e ke, e nana e ke, ai meng wedi kana kota, nana e ke rina e meng wedi kana kota, nana e rina e katai. Asamana denne wedi karana oda rina danai rinai wedi wenakota kata uttare inne pahada rina gæunak maha aprasanna rina walata api aasa nae rina gæunak tadi wedi karana kota wedi karana rina gæunak tadi pahadali aai danai rinai wedi karana oda rina meke tunama ekata wedi karahama rina ekai uttare ekai habai ekata wedi karanna kiyalawa tune warga nan pahadili tune warga kiyanne tune ilakkama devatawak tune ilakkama devatawak guna karannonne pahadili ena pahadili hari tune ilakkama devatawak guna karannonne ena kapa vechcharai rine ek warak rine ek sir rinai rinai wedena kota danne o rine ek warak rine ek dana ekai e dana ek aai rine ek wedi karanna dan metenin peenne e dana ek aasa dana rinai gerak kata ini dana ilat kemarin rina sektor nama kata ini orang hari bani karena apa konde bani karena apa konde ini dana rina ini bani karena rina utara kena ekpor apa kita ikai rina ikai oya rina ke tunai mandi karena am sama rina ke tunai mandi karena am tunggu apa rina ke rina tunai eh rina tunai ay tunai mandi karena am rina tunai tunai mandi karena am rina tunai be rina tunai tunai mandi karena am konde ini Rina namanya, Anari. Rina namanya, ini namanya yang utteri. Rina namanya, kia lah, oya tena wa lassana ta, oya tena wa lassana ta. Hari, udah baru ke panti nih sir, udah dapat panti dana kita dapat tena wa. Sir, udah di sekolah zoom class tena wa kita dapat tena wa. Sekolah online class tena wa, sir udah di kita dapat tena. Mata kia nna deh, mau udah di online class tena wa kibwa ya. Kia ada patangkan nih, udah kira ada patangkan. Hari. උදේ කීයටද පටන් ගන්න ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා කිව්වය කීයටද පටන් ගන්න 10 ගණනක් 6යි 30ට පටන් ගන්නවද බුදු අම්මෝ හරි 7යි 30 7ට 8ට 7ට පටන් ගන්නවනේ 8ට 8ට පටන් ගන්නත් ඉන්නවා ඔන්ලයින් ක්ලාස් 6ම 8ට පටන් ගන්න ඉන්නවා මම බැලුවේ පාන්දර 5ට තමයි දාන්න වෙන්නේ හරි පාන්දර 5ට තමයි කැමතිද Tetapi dalam hal pandra bahasa bicaan, sir, hari bicaan sir ke pandra bahasa, muka tu dia ni negri dia kembali tu.
කෙලිමිතින් ආයිය ලෝකෙ දරුණාවගේ නැතිරලා කොහොමරි ලැප් එක ඔන් කරගත්තා zoom එක දාගත්තා නැත්නම් phone එක ගත්තා zoom එක දාගත්තා වැඩ කරන්න තියෙනවා හරි මොකද කියන්නේ right ඊළඟ වැඩේ හවස් වරුවේ දාන්නත් පුළුවන් හවස් වරුවේ මෙහෙමයි මං අයියලා වෙනවා මාන්ද නෝගලේ අයියලා අක්කලා වෙනවා මාන්ද වෙනවා 11 හවස්කට විතරක් සතර දවස් පහක් උගන්වනවා 10 වසරකට සතර දවස් තුනක් උගන්වනවා ඒ කියන්නේ 10 11 9 ඔයා 8 වුණාට මේ පන්තියේ 11 වෙනි ගම්ම තියෙනවා හරි හරි දෙක එතකොට දිගට මාන්ද මේ ඔන්ලයින් එකත් එක්ක මරු හරි ඔන්ලයින් එක මරු මොකද ඇත්තටම වෙනකන් ළමයෝගෙන් මාන්දට පුළුවන් ක්ලාසස් දාන්න පුළුවන් නිදහසේ වැඩි කරගෙන යන්න පුළුවන් හරි දෙක හරි දැන් ඊළඟ ගාන මොන මම දාන ඊළඟ ගාන කට්ටිය ගැම්මට හදාගෙන යන්නයි ඕනේ හරි ගැම්මට හදාගෙන යන්නයි ඕනේ හරි ඔන්න ඊළඟ ගාන මම දාන්න හතරවෙනි ගාන දැන් ආපහු කවුරුර ඉන්නවනම් මේ ගානත් එක සෙට් වෙන්න ඔන්න ඔන්න හෝ චුට්ටකින් මෙන්න හතරවෙනි ගාන හරි x සමානයි 2 හා x සමානයි 2 හා y සමානයි 3 වන විට අපෙන් අහනවා වෙන මොනවත් නෙමෙයි x ධන 3යි y ගේ x ධන 3යි y ප්‍රකාශනයේ හරි x ධන 3යි y ප්‍රකාශනයේ අගය සොයන්න ප්‍රකාශනයේ අගය සොයන්න මේ ප්‍රකාශනයේ අගය සොයන්න අගය කියන්නේ මොකද්ද අර වෙනත් භාෂාවෙන් කියන්නේ වැලිය 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 එක ගන්න ඒ කියන්නේ උත්තරයක් එන්න ඕන මක්කරි උත්තරේ 6ද 7ද 8ද ඔයගේ මක්කරි උත්තරයක් එන්න ඕන හරිද අන්නේ උත්තර ගන්නයි ඔයාට කියන්නේ අන්න ඒ උත්තරේ ගන්නයි ඔයාට කියන්නේ වැඩේ බලන්න මොකද වෙන්නේ කියලා දැන් ආපු කට්ටිය මේ ගානත් එක්ක එකතු වෙන්න හරි හරි මම group link එකකුත් දානවා ඒකට හැමෝම join වෙලා ඉන්න ඕනේ group link එක මම දාන්නම් පාන්දර පහ විත් ත්‍රිෂාන් එක සුවරීනේ ත්‍රිෂාන් සර් කියපන් හැබැයි හරි හරි දැන් ඊළඟ වැඩේ හරි right ඊළඟ වැඩේ ඊළඟ වැඩේ ලස්සන වැඩක් කරමුද ලස්සන වැඩක් කරමු හරි හරි ඔන්න group link එකක් කෙවුවා group link එකට හැම ළමයෙක්ම join වෙන්න ඕඩි හැම ළමයෙක්ම join වෙන්න පාන්දර පහ කරමු කියලා ගොඩක් අය කියනවා හැබැයි පාන්දර පහ දැම්ම ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ අමල දාතලා බණින් දන්නේ මෙන්න උදේ පාන්දර පන්ති දානවා අපිට නිදා ගන්නවත් විදිහක් නැහැ බලන්න සර්ල මේ කරන වැඩ හරි ප්‍රශ්න දෙන්න පුතා අර මේ උදේට ඉතින් ස්කෝලේ ක්ලාසස් දාලා ඉතින් ස්කෝලේ ක්ලාසස් නැති කර ගන්න බෑනේ ඒ මිස්ලා සර්ල මහන්සියලා පන්ති දැම්මාම ඒක යන්න බෑ හරි හරි දැන් මේ ගාන හැදුවද මම උත්තරේ ගන්නද මේ ගාන හැදුවද මොකද තත්ත්වේ right x සමානයි 2 හා y සමානයි 3ක් වන විට නේ මේක තේරුම් ගන්නද x දෙරුවට දෙක පාවිච්චි කරන්න පුළුවන් x අකුර අත ගන්නනේ x අකුර වෙනකොට දෙක පාවිච්චි කරන්න පුළුවන් y සමානයි 3 කියන්නේ ගාන හදාගෙන යනකොට ගාන හදාගෙන යනකොට y හම්බුනොත් y වෙනකොට 3 දාන්න පුළුවන් අන්න පැහැදිලිද y වෙනකොට 3 පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් පැහැදිලි x වෙනකොට 2 ඉලක්කම දාන්න පැහැදිලි ධන 3 වරක් y වෙනුවට දාන්න ඉලක්කමක් තියෙනවා y වෙනුවට අන්න පන්න පන්න දාන ඉලක්කමක් තියෙනවා තුන x වෙනුවට පන්න පන්න කියද්ද මේ දෙක ඉලක්කම එකතු කිරීම තුන් වරක් y වෙනුවට පන්න පන්න දාන ඉලක්කමක් තියෙනවා තුන ඉලක්කම දාන්න දෙක දාන තුන් වරක් තුන අපි දන්නවා 9යි 9යි 2යි එකතු කරාම 11යි ඊළඟ ගාන හරි ඊළඟ ගාන හරි ඊළඟ ගාන right මම කරමු ලස්සන්ට ඔන්න අපිට කියනවා
තව ගානක් දීලා සුළු කරන්න කියලා හරි right මම ඒ ගානක් දෙන්නම් right හරි අපි මේක හදලිමු හොඳ ගානක් ලස්සන ගානක් ලස්සන ගානක් කියලා අපි හදලිමු ලස්සන ගානක් වලට ඔය ආසයි හරි දැන් නාපුලම ඉන්නවනම් මෙන්න මේ පස්වෙනි ගානත් එක්ක ගතු වෙන්න මෙන්න ගාන හරි එතකොට මේ කරන්නේ මොකක්ද ආවා වාරි විභාගෙට ලෑස්ති කරගෙන මේ කරන්නේ වාරි විභාග අනිවාර්යයෙන් අපු මනු කරවට ගන්න ඕනේ දැන් වට අමුරට නැත්තම් නැත්නම් අසුම කරවට නැත්තම් ඒක ලොකු පාඩුවක් අර ලොකු ඒ කියන්නේ ඒක වාග්නේ මක්කර වෙච්ච වැරද්දක් පොතන හරි වැරද්දක් තියෙනවා ලකුණු 80 අඩු නම් මොකද අපවස්සලෙත් ලකුණු 80 අඩු නම් වා හිතන්නකෝ 9 10 11 වල මොනවා වෙයිද එතකොට මේ දැන්ම ඉඳලා වඩා ගන්න පුළුවන් ගණිතය පස් වෙනකොට කොහොම වෙන්න දෙන්න හොඳ නැහැ දැන් මෙතන ලස්සනට වැඩේ කරන් යමු එතකොට 9 10 11 හිටුවා ලකුණු 80 90 දාලා මගේ පන්ති 11 වසරේ ඉන්නවා ලකුණු 100න් 100ව දාලා ළමයි 100න් 100 යන්නේ තත්තර ලාව ගන්න හදන්නේ දැන් මෙතනලා හරිද ඒක ඔයාලා තත්තර ගන්න හදන්නේ හරි වැඩේ කරමු වැඩේ කරමු මෙන්න පස්සේ ගාන පොදු පදය හොඳ ගැම්මකින් ඉන්න ඕනේ පොදු පදය n වරක් n දර එක බෙදීම දෙක n වරක් හරි n වරක් n දර එක බෙදීම දෙක ඕ සංඛ්‍යා රටාවේ ඌ සංඛ්‍යා රටාවේ දෙවන පදය ලියන්න දෙවන පදය ලියන්න දෙවන පදය ලියන්න හරි ඔන්න ගාන මේක දෙවන පදය ලියන්න කියලා කියන්නේ බලන්න ඔයාලට පුළුවන්ද කියලා බැරනම් බය වෙන්න එපා මම ඉන්නවනේ හරි ඉස්සෙල්ලා බලන්න ඔයාලට තියෙන චාන්ස් එකෙන් ඔයාලට ගේමක් ගන්න පුළුවන්ද කියලා හරි right ඔයාලට ගේමක් ගන්න පුළුවන්ද බලන්න හරි ලස්සනට වැඩ කරන්න හැම ළමෙක්ම වැඩ කරන්න ඕනි right ඉස්කෝලේ උදේ පන්ති තියෙන අයත් ඉන්නවා හවස බැරිදසර කියලා තියෙනවා හවසක් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හවස ඔයගොල්ලෝ ඉස්කෝලේ පන්ති ඉවරනේ ගියට සමහරක් අගේ එකහමාර දෙක වෙනකන් තියෙනවලු ඉස්කෝලේ පන්ති ඉතින් ඉස්කෝලේ විසල මහන්සිරව නේද right ඔන්න ඊළඟ ගාන හරි අදමු ගණන් මේක හදලා ඉවරද හරි හරි මම එහෙනම් හදන්න පටන් ගන්නද ගාන කට්ටිය රෙඩිද හරි ඔන්න එහෙනම් ගානම හදන්න පටන් ගන්නවා පදයක්වත් කරන්නේ නැව මොකක්ද මේ කියන්නේ පොදු පදය පොදු වෙච්ච පදය n වරක් n දන එක බෙදීම දෙක වූ සංඛ්‍යා රටාවේ අපිට කියනවා දෙවන පදය ලියන්න දෙවන පදය හරි ඒ කියන්නේ මේ එන්න අකුර මොකද එන්න අකුර දන්න තියා කුරා ඔන්න බලන්න එන් වෙනුවට එක දැන් මොත් ඔන්න ඒක පළමු පදය අන්න සාධාරණ පදෙන්ට පොදු පදේ මේකනේ පොදු වෙච්ච පදය මේක එතකොට
මේ පොදු වෙච්ච පදේ එන් වලට එකේ ඉලක්කම් ආදේශ කරනකොට මේක හොඳම හොඳ සිද්ධාන්තයක්. හරි? මම මේක දෙන්න හොඳ සිද්ධාන්තයක්. හැම නමෙකම හොඳට ලොකුව ඩැස්ට් එක කරගෙන බලන් ඉන්න ඕනේ. හරි? මේකේ එන් වලට එකේ ඉලක්කම් ආදේශ කරන්න පුළුවන්. එන් වලට විවිධ ඉලක්කම් ආදේශ කරන්න පුළුවන්. එන් සමානයි එක වෙනකොට මොකද වෙන්නේ? පළමු පදේ ලැබෙනවා. එන් දෙක වෙන්නත් පුළුවන් අපි දන්නේ. එන් සමානයි Tuna renna pulo api danne hari yaru siddha honda siddhantaya pahadili karanne hondata balan inna ode en samane hatara wenna puluwan api danne anna en walata eka dammot palamu padeyen hari ne eka dammot palamu padeyen ඊට පස්සේ en tiya tan walata en tan deka ka tiyenawa en tiya tan walata deka dammot mokada inne asa ena deka dammot devani pade enawa athi ow en walata tuna adesana kawware මෙතනත් එන්න ඉන්නවා මෙතනත් එන්න ඉන්නවා tan දෙකටම තුන ආදේශයකට තුන්වෙනි පදේ එනවා අන්න පැහැදිලි හතර යනොත් එනවලට හතර වෙනි පදය එනවා නියමයි නියමයි අන්න පැහැදිලි ඔන්න කතාව තමයි අපිට කියනවා දෙවනි පදේ අපිට ඔය ඔක්කොම ලියන්න එපා අනේ දෙවනි පදේ විතරක් දෙන්න එහෙනම් දෙවනි පදේ ගන්න නම් වෙන ඉලක්කම් දාලා හරියන්නේ නැහැ නේ n වලට දෙකේ ඉලක්කම දාමු මෙතනත් දෙකේ ඉලක්කම අන්න මෙතනටත් එන්න ඉන්නවා මෙතනත් එන්න ඉන්නවා tan දෙකකින් තියනවනේ tan දෙකටම n වෙනුවට දෙක ඉලක්කම දාමු මෙතන එන්න නෝට පන්න පන්න දෙක ඉලක්කම දාන්න ධන එක බෙදීම දෙකක් වෙනවා බෙදීම දෙකයි අනේ ඉතින් සුළු කරන්නකෝ වරහන ඇතුළ සුළු කරන්න අනේ මෙන්න බලන්නකෝ මෙතනදී දෙක ඉලක්කම මෙතන දෙක ඉලක්කම බලන්න මෙතනදී දෙක ඉලක්කමට මෙතන දෙක ඉලක්කම හොද කරන්න පුළුවන් කපලා දාන්න පුළුවන් ඉගෙන ගන්න උඩ තියෙන දෙක ඉලක්කමට යට තියෙන දෙක ඉලක්කම පැපෙනවා කපලා දාන්න පුළුවන් හරිද කපලා දාන්න පුළුවන් කැපෙනවා 2 1 කියද 3යි 2 1 3යි උත්තරේ 3යි කියලා ඔන්න එනවා 3යි කියලා හරි ඊළඟ ගාන ඔන්න ඊළඟ ගාන හරි 9 අවසරයටත් පුළුවන් අද ඉගෙන ගන්න හැදලි දෙක right හරි ඔන්න ඊළඟ තව ගානක් දෙන්නම් හැබැයි වරද්ද ගන්න නම් බෑ වරද්ද ගන්න බෑ 6 වෙනි ගාන තව ගානක් දෙන්නම් වරද්ද ගන්න බෑ right නියමයි හරි group එකට join වෙන link එක දෙන්න පුළුවන් දෙන්න දා දෙනවා හරි link එක දෙන්නම් right ඊළඟ වැඩි ඊළඟ වැඩි හරි මෙන්න ඊළඟ ගාන ඔයා දැන් හදන්න ඕනේ මෙන්න මේ ගාන හරි ඔයා දැන් හදන්න ඕනේ තාම් පුළුවන් හරි තාම් පුළුවන් වගේ යාළුවන්ට ජොයින් වෙන්න යාළු වෙනවා ඉක්මන් ලින්ක් එක ෂෙයා කරලා එන්න මොකද තව අපි ගොඩක් වැඩ කරන ඉස්සරහට තව වැඩ ගොඩක් කරන දවසක් ඉන්නම තියෙන වැඩ ගොඩක් කරන්න වැඩ ගොඩක් කරන දවසක් අද පහදලා කතාව හරි එහෙනම් එකතු වෙන්න ඊළඟ ගානට හැම කෙනෙක්ම ගොඩ යන්න ඕනේ. රටේ ප්‍රශ්න මොනවා වුණා? හරි ඔයා ඉගෙන ගන්න ඕන නැත්තම් ඔයා ඔයාටත් හරි පැහැදිලි දෙයක ලොකු අවුලක පැටලෙන්න එනවා. හරි හොඳට අස්සාව කර නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඒක රටේ දැන් වැටලා ඉන්න තත්ත්වෙත් දන්නවනේ. හරි තොර හොඳට ජීවත් වෙන්න නම් හැබැයි තාම ඔයා බැලුවා ඔයා හොඳට බැලුවොත් තාම රටේ කොච්චර පස්සේදී හොඳට ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඔයා මොකද කරන්න ඕනේ? අන්න ඒ වගේ දවසක රටේ මොන ප්‍රශ්නේ ආවත් හොඳට ජීවත් වෙන්න කිසි පාවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තරකට තමන්ම හදා ගන්නවා තමන්ගේ ආර්ථිකත්වය හදා ගන්න ඕනේ. හදලා දෙයක. එතකොට ඔයාලට තෙල් පොලේ මට වෙන කෙනෙක් ගම්මල යවත හැකියි. ගෑස් නැත් ගෑස් පොලේ ඉන්න ඔයා ඉන්න ඕනේ නැහැ වෙන කෙනෙක් ගාලා යවත හැකියි. හදලා දෙයක. කොච්චර ප්‍රශ්නේ බා හරි නැත්තම් ඔයාට ලොකු නිකන්ම ලොකු කෙනෙක් ලොකු දැනට ගියාම සෑර කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට. රට කොච්චර බලයක් වුණත් ඔයාට ජීවත් වෙන්න පුළුවන් කොහොමද? දැන් හැබැයි ඔයා ඉගෙන ගත්ත කෙනෙක් විතරක් මදි නෑ ඉගෙන ගත්තට විතරක් මදි ඉගෙන ගත්තායේ හොඳම කට්ටියට එන්න ඕනේ එහෙනම් හොඳම ඉගෙන ගත්ත අතට එන්න ඕනේ එතකොට තමයි ඉස්සරහට පවතින්න පුළුවන් මොකද ඉස්සරහට රස්සා කියන දේවල් අඳුමේ අඳුමේ රස්සා කියන දේවල් එකන අඳුමේ එතකොට රස්සා හම්බෙන්නේ කාටද එතකොට ඉගෙන ගත්තායේ හොඳම ඉගෙන ගත්තායේ අන්න එහෙම කෙනෙක් ඉන්න ඉගෙන ගත්ත තරම් මදි නෑ මහන්සි වෙන්න දැන් හොඳම ඉගෙන මොකද දැන් මේ ඔයා ඉස්සරහට දැන් ඔයාගේ අනාගතේනේ ඔයාගේ මගේ අනාගතේ තමයි ඉස්සරහට ගෙවෙන්න තියෙන්නේ. يعني මේ ජීවිතේ හොඳම කාලේ දැන් ඉවිලි කරගෙන ඉන්න හදන්නේ.
හොඳම කාලේ අපි එන්න යන්නේ. හරිද? හැබැයි හොඳම කාලේ එනකොට රටේ ප්‍රශ්න තියෙනවා සෑහෙන්න. හැබැයි රටේ ප්‍රශ්න තියෙනවා කියලා අපි ඒක හිත හිත අපි වැඩක් නොකර හිටියොත් අපි අර කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් වෙනවා. සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පාවය. විශේෂ පුරවැසියෙක් වෙන්න. හරිද? අනිත් අයට කරන්න බැරි දේවල් ගා කරන්න. කරන්න පුළුවන් හොඳ දේවල් ටිකලා කරන්න. හරිද? ඒකට හැම කෙනෙක්ටම හොඳ ගැම්ම මේක මේ අපි සිංහල ජාතිය. හරි? අපි අනිවාර්යයෙන්ම හොඳ ගැම්මක් තියෙන ජාතියක්. ඒක හොඳට තමන්ගේ අභිමානයක් අපිට තියෙනවා. හරි? අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා. එතකොට අපි මෙහෙම තත්තරේ වැටෙන්න ඕන අය නෙමෙයි. වැටලා තියෙනකොට කොහොම හරි. හැබැයි අපේ අභිමානය අපේ ඇඟතුල තියෙනවා. හරිද? ඒක හැම ළමයෙක් ඉතර ගන්න ඕනි වැඩ කරනවා. හරි? වැඩ කරොත් තමයි ගොඩ යන්න ඕනම දෙයක්. ඔයා නිකන් හිටියට වඩා කිසිම දෙයක් වෙන්නේ නැහැ නේ. මොකක්වත් බැලුවා කාලය යන විතරයි. ඒකට හැම ළමයෙක්ම ඉතර ගන්න ඕනි. දැන් මේ ඉස්සරහට එන තත්ත්ව වලට මුහුණ දෙනවා නම් ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ හොඳම දේ. ලේසිම දේ ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම මොකක් හරි ක්‍රමයකින් ගොඩ යන්න වාර පාර ඉගෙන ගන්න නුස්ස හොද වටන්නේ. ඉගෙන ගන්න නුස්ස වටන්න බැහැ නේ. හොඳට ඉගෙන ගන්න. හරි. ඔන්න ඊළඟ ගාන. ඔන්න ඊළඟ ගාන. රයිට්. හරි. ඔන්න ඊළඟ ගාන මම දානවා. හැමෝම වැඩ කරන්න ඕනි. හරි. හැමෝම වැඩ කරන්න ඕනි. මේ ඊළඟ ගාන. හරි. රයිට්. දහය වසරයි අහන කොහමද පන්දෙන් දෙවෙන්නේ කියලා මේකට මැසේජ් එකක් දාලා තියන්නකෝ 0774422581 මේකට මැසේජ් එකක් දාලා තියන්න 10 වසරක් දෙවිලා ඉන්නේ හිතා හරි එතකොට 9 වසරකට කොහොමද දෙවිලා අද ඉගෙන ගත්ත හැටි 8 වසරේ වුණාට 9 වසරයි ගොඩක් අය ඉන්නවා අර පහුගිය පරන් ටික කවර් කර ගන්න ඕනේ කට්ටිය ඒගොල්ලන්ට කොහොමද ක්ලාස් එකේ ඉඳලා කියද හරි හරි මෙතනත් x මෙතනත් x මෙතනත් x අපිට කියනවා රූපයේ පරිමිතිය මේක ලියගන්න මම මකන තවටින් හරි හැමදාම එක මේ මගේ ෆෝන් නම්බර් එක ලියගන්න තවටින් මම මකනවා හරි හරි රූපයේ පරිමිතිය p නම් මොකද ගණන් හදනකොට ඔක මැකෙනවා කොහොමද p නම් හරි p සඳහා වීජ්‍ය ප්‍රකාශනයක් ලියන්න p සඳහා වීජ්‍ය ප්‍රකාශනයක් ලියන්න පී සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න හරි පී සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න හරි ඕ 10 වසර ගෲප් එකට අදින කොහොමද කියන ප්‍රශ්නේ තමයි උත්තරේ මේ තියෙන හරි මෙහෙට මැසේජ් එක දාන්න හරි දැන් ඊළඟ වැඩේ හරි මේකට උත්තරයක් ගන්න හැබවම බයි නම් බයි වෙන්න එපා මං කියලා දෙනවා ඉස්සර බලන්න වාගේ උත්සාහයෙන් පුළුවන්ද කියලා කට්ටිය උත්තර අරන් දෙනවා හැමදාම කැමරා ඔන් කරගන්න හරි හදිසි කතාව රයිට් ලස්සන වැඩ කරයි යමු හරි කට්ටිය ගැම්මෙන් දින්නේ වැඩ කරන්න හයි රයිට් ඔන්න ඊළඟ වැඩේ හරි දැන් මේකේ අපිට කියන්නේ රූපේ පරිමිතිය පීනා. ඒකත් p p පරිමිතිය. දැන් පරිමිතිය කියලා සිංහල ලියන්නත් පුළුවන්. හැබැයි පරිමිතිය කියලා සිංහල ලියන්න බාලු පරිමිතිය p කියලා ලියන්න. p සමානයි අපිට කියන වීජ්‍ය ප්‍රකාශනයක්. ඒ කියුවේ වීජ්‍ය ප්‍රකාශනයක් කියන්නේ මේ නොදන්නා ඉංග්‍රීසි අකුරු ඇසුරෙන් උත්තරේ. මට කියන්නකෝ පරිමිතියනේ.
කතාව එච්චරයි සරලයි. පරිමිති කියන්නේ මොකද්ද? වටේ දිග. පරිමිති කියන්නේ වටේම දිග. මේ පැත්තෙන් කෙළවරෙන් බලගන්න. ආ වටයක් අල්ලගෙන මේ වටේම අදගෙනවා. ඔන්න ඔය වටේ දිග. ඔන්න බලන්න වටේ දිග. අන්න මෙතනින් එර ඉවරුණා. මෙතනින් පටන් ගත්තා. මෙතනින් ඉවරුණා. ඔය ටිකනේ වටේ දිග කියන්නේ. මෙතන y. එයාව ගත්තම හරියක් දාගත්තා. මෙතන x. ඒකට එකතු කරන්න ඕනේ x. මම එයාටත් හරියක් දාගත්තා. ඒකට එකතු කරන්න ඕනේ i x වල. මම එයාටත් හරියක් දාගත්තා. ඒකට එකතු කරන්න ඕනේ i y වල. මම එයාටත් හරියක් දාගත්තා. ඒකට එකතු කරන්න ඕනේ i x වල. තාලෙ දෙවන්න හරි. එතකොට y දනවා y කියලා ආ එක වගේ පද සුළු වෙනවෝ. එක වගේ පද නැත්තම් සදාතය කියනවෝ. y අකුරු වලට y එකතු කරනවා වගේම x අකුරු වලට x එකතු කරනවා. මට කියන්න මේක දිහා බලලා දැන් කට්ටිය පස්සෙන්ම සර් මේ ඔයා මේ මෙතන x ගත්තේ නෑ නේ. ඉතින් මෙතන x මොකටද මෙතන x දිර දින වාට වරක් ගන්න. දැක්කා නේද? ඇයි පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඔය වටේ දිග තමයි පරිමිතිය. මේ නැදේ වැඩක් නෑ. ආ පරිමිතිය නේ ඔළුවට හොඳට යන්න ඕනේ වටේ දිග. එහෙනම් වටේ දිග කිව්වහම වටේ දිගනේ. ආ එහෙනම් පැහැදිලි මේ නැදේ වැඩක් නෑ. මෙතන x එක එකතු කරන්නේ නෑ. හරි? වටේ y x x y x ටික මම එකතු කරගත්තා. x අකුරු කීයක් තියනවද? 3ක් තියනවා. x අකුරු 3ක් තියන 3යි x. y අකුරු කියක් තියනවාද දෙකක් තියෙනවා නම් 2යි y y අකුරු දෙකක් තියනවා ඔන්න උත්තරේ ඔන්න උත්තරේ right දැන් අපි යනවා ඊළඟ ගානට දැන් අපි යනවා ඊළඟ ගානට හරි ඔන්න ඊළඟ ගාන ඊළඟ ගාන මෙන්න මෙහෙම කතාවක් කියන්නේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ මොකද්ද හරි මෙන්න ඊළඟ ගාන අපි හදන 7 වෙනි ගාන නේද එතකොට අපි හදන 7 වෙනි ගාන වෙනවා එතකොට 7 වෙනි ගානේ කියන්නේ මෙන්න මෙහෙම දෙලා තියෙනවා හරි මෙහෙම දෙලා තියෙනවා ඊට පස්සේ මේ අතර දෙලා තියෙනවා මෙහෙම මෙතන 2x ඊට පස්සේ මෙතන 4x වෙනවා හරි මෙතන 4x වෙනවා අපිට කියනවා x අගය සොයන්න අපිට කියනවා x වල අගය සොයන්න කියලා දැන් පටන් ගන්න x වල අගය සොයන්න කියලා කියන්නේ බලන්න උත්තර ගන්න බලන්න ඔයාලට පුළුවන්ද කියලා බැයි නම් බය වෙන්නේ නැහැ නේ මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා ඉලක්කය තමයි වාර විභාගෙදී දකුණු අර වලට හැමදාම ගන්න ඕනේ අට වසර කියන්නේ කොහොමද වුණා අයියෝ මගේ 11 වසරෙත් ඉන්නවා අට වසරයට කොහොමවත් අරන් දෙන්න පුළුවන් එතකොට ඔයාලට දැන් ලකුණු අඩු නම් බය වෙන්න පුළුවන් මම පහුගිය පාරන් ටික ඔක්කොම කවර් කරනවා හරි ඒක මම කිව්ව නම්බර් එක ලියා ගන්න කියලා හරි පහුගිය පාරන් ටික ඔක්කොම මම කවර් කරනවා රයිට් දැන් ඊළඟ ගාන දැන් ඊළඟ ගාන රයිට්
හරි. අපි යමුද මේ රචනා ප්‍රශ්නයකට? කට්ටිය මොකද කියන්නේ රචනා ප්‍රශ්නයක් හදමුද? කට්ටිය ගැම්මෙන් ඉන්නවද? ලකුණු 10 විතර ප්‍රශ්නයක්. Hari, era mau megan hadal dana wa, megan mau hadal dana wa, hari megan yang kian minum meja mati ya, udah balang inna, hari eksel agesel yang kian utara dapu katia tinna, hadal dana hadal beri ay bayi menurun net, terus dana hadal beri ko, ikeran neti, abai muka kan pasnya tinna bay, hari, hari tapi mama kirim udah pasnya aniwaran pulangi, mama kirim udah aniwaran pulangi, hari, orang udah balang inna, itu mana, mega sarul neka wat nih. Mama ayah dah ada yang mungkin kebawa, itu tuh bintu kebunnya itu kan, kira tunai bintu tiga ini, x sama ini, angka tiga ini ialah utara ya, angka tiga ini ialah orangnya pak orangnya ilang gana, hati ni gana tidak perlu. Hamba mau kamera on kerana, hari ilang gana hadannya ane, right, ilang gana hadannya ane. Hari. Orang ilat gana. Saadaka dekat gunite ak lesel iya mata meni gana. Saadaka dekat gunite ak lesel iya na. Hari. Saadaka dekat omari. Wari mah kelakumu asu wakana ta anu wakana wedding gan nori hari kono hamala mekma i gamme i wiswasin bati krayamu hari terpehadeli saadaka dekaka gunite ak lesa dianna 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 hari saadaka dekaka gunite ak lesa dianna right. Itu kalau minna ini kena gana rina paha yes rina misai y minna meyawa saada kan dekka gunita apa jadi liyane poho madha har balan na puluan tuh kira berna bayi ini apa ya har dan bisa punya kata oya oya ke lakuna kia unat oya dakinewa nih deh panti har
කොහොමරි ගණන් ටික අත ලකුණු 100 දාලා ළමයි ඉන්නවා ලකුණු 90 දාලා ළමයි ඉන්නවා හරි එතන පන්තියේ පළවෙනියා ළමෙන් ගන්නවා හරි එතන පළවෙනියා පන්තියේ ගන්නකොට ඔයාගේ ලකුණක් ඇති හැබැයි ඔයා දකිරවති හැමදාම 1 2 3 වෙන්නේ එකම කට්ටියක් ඕකේ ඔක අවුලක් වෙන්නත් හැමදාම 1 2 3 ගන්න එකම කට්ටියක් අනිත් ළමයි ටික හැමදාම පල්ලෙයි ඉන්නේ හැබැයි ඔය 1 2 3 ළමයි ටික අහලා බැලුවොත් ඔයා කොහොමද හැමදාම එක ගන්නේ ඔයා කොහොමද හැමදාම දෙක ගන්නේ නැහැ එයා කියන්නේ නැහැ විස්තරයක්. එයා ගේම පාඩම් කරනවා ඉතින් ඉච්චරයි. පාඩම් කරන විදිය කියන්නේ නැහැ. කියන්නේ හැබැයි එයා පාඩම් කරන විදියවල විශේෂයක් තියෙනවා. හැබැයි ඔයත් පාඩම් කරනවානේ. ඒත් ඔයා හිතන්න එපා එයා අම්බාරට ගොඩාරියක් වැඩ කරනවා බෑ. ගොඩාරියක් වැඩ නොකරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම අයත් ඉන්නවා. ඒ කියන්නේ අඩුවෙන් වැඩ කරලා වැඩි රිසල්ට් එකක් ගන්න. අඩුවෙන් වැඩ කරලා වැඩි රිසල්ට් ගන්න නම් මොකද්ද? එයා පාඩම් කරන විශේෂ ටෙක්නික් තියෙනවා. එතනියා පාඩම් කරන විශේෂ ක්‍රම තියෙනවා අන්නේ ක්‍රම ඔයා හොයාගන්න මොකද්ද කියලා හරි දැන් මම බලන්න මේ ක්‍රමයක් කියන්න ඔයා දන්නේ නැති හරි ඒතර මේ විදිහට කරොත් ඔයා අනිවාර්යයෙන් පන්තියේ දැන් කීය වුණත් අනිවාර්යෙන් තැනකට එනවාමයි වා දැන් පන්තියේ කීය වුණා ඔයා තැනකට එනවා හරි මොකද්ද ක්‍රමය ඔයා පාඩම් කරනකොට ඔයා දැන් හිතන්න ඉතිහාසයේ පාඩම් කරන ගණන් පාඩම් කරන්නේ නැහැ නේ හරි ගණන් ළමයි ඉර ගණන් අමතක වෙනවලු ගණන් වලට එහෙම අමතක වෙන සින්නක් තියනවා සෙට් එක දානකොටම ඒ කියන්නේ ගණන් දැන් හදනවා يعني කලින් හොඳට ගණන් පාඩම හැම පාඩමම පන්ති දී ඉගෙන ගන්නවා හරි පන්ති දී කලින් පන්ති යන්න දෙන්නේ ඒතකොට පන්ති ඉගෙන ගන්නවා හැබැයි පස් වෙනකොට අමතකයි එහෙම ඉන්න කට්ටිය දැක්කද දැන් එහෙම අමතක වෙනවද හරි ඔව් 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 කියලා දාන් යනවා ඔන්න බලන්න වැඩි ගණි අනිත් විෂයන් ඔක්කොමත් හරි ගණිතයේ කියන විෂය අමතක වෙන්න බෑ අමතක වෙනවා නම් ඔයා ඉගෙනගෙන තියෙන මතකයට ඒ කියන්නේ ගණන් හිතන විදිහ ඉගෙනගෙන නැහැ ඉගෙන ගත්ත ක්‍රමේ වැරද්දක් තියෙනවා තමයි. හොඳට වගේ හදවතින් අහලා බැලුවොත් ගණන් කියන්නේ අමතක වෙන දෙයක් නෙමෙයි. ගාන දැක්කට පස්සේ ගාන හදන විදිහ හිතෙන්න ඕනේ. එහෙනම් හිතන්න ඉගෙනගෙන නැහැ ඔයා. ඒකයි අමතක වෙන්නේ. හැබැයි මම මේ උගන්වන ක්‍රමයක් එක්ක ඔයාට ජීවිත කාලයක ගණන්ම එකපාරට කරන පස්සේ ඒක ජීවිත කාලයක් පුළුවන් වෙනවා. මොකද හිතන විදිහ ගාන සම්බන්ධයෙන් තීරණ ගන්න විදිහ උගන්වන්නේ. ගාන දැකලා සිතුවිලි පාලනය කොහමද අන්නේ ඒවා තමයි ගන්නන්නේ කොහොමද තීරණ ගන්නෙ හිතන්න ගන්නන ගණිත පන්තිය යමු ඊළඟ ගානට හරි මෙන්න ඊළඟ ගාන හරි මෙන්න ඊළඟ ගාන රයිට් හරි මම හොඳට අහනවා කියනවා නේද හරි මාව හොඳට ඇහෙනවා පේනවා නේද බස් යන්නේ නැහැ රයිට් හරි මාව හොඳට ඇහෙනවා පේනවා නේ හරි ඔන්න ඊළඟ ගාන ඔන්න ඊළඟ ගාන හරි ඊළඟ ගානේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් මෙයාව සාධක දෙකක ගුණිතයන් ලෙස කියන්න කියලා කියන්නේ එතකොට දැන් මෙයාව සාධක ගුණිතයන් ලෙස බලන්න සාධක කියන්නේ කියපු ගමන් ඔයාට ඔළුවට එන්න බලන්න මේකේ පොදු පද තියනවද කියලා පොදු පද පොදු වෙච්ච පද මෙතන තියෙනවා පහේ ඉලක්කම රින 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 ලකුණක් එළියෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම රින ලකුණ වරහණින් මෙතන ගමු පස්සේ ආයිය රින ලකුණක් එළියෙන් ඉන්නවා නම් ඒ රින ලකුණ වරහණින් මෙතන ගන්න. එන රින ලකුණ අනිවාර්යයෙන්ම වරහණකින් මෙතන ගන්න ඕනේ. හරි සවුලක් නැහැ. හරි. එතකොට තව බලන්න ඔන්න බලන්න මට පේන දේ මෙතන තියෙනවා පහේ ඉලක්කමක්. මෙතන පහේ ඉලක්කමක් තියෙනකොට 20 ඇතුලේ පහේ ඉලක්කමක් හැංගිලා ඉන්නවද නැද්ද? ඔව් සර්. ඉතින් පස්සරක් හතර 20යිනේ. අන්න පහේ ඉලක්කම හැංගිලා ඉන්නවා. පහේ ඉලක්කම මෙතනත් ඉන්නවා. පහේ ඉලක්කම මෙතනත් ඉන්නවා. පහේ ඉලක්කම තැන් දෙකේම ඉන්නවා. ගණිතයේදී පොදු පද තියනවා නම් වරහල විතර ගැනීම වැදගත්. අන්න පොදු පද තියන මේක අටේ වසර ඉඳලා ඔයාට ඕලෙවල් නෙමෙයි. ඒලොට මැස් කර කොහේ ගණන් හදුවත් පොදු පද තියනවා දැක්කොත් ඔන්න මේ කතාව වැදගත්. පොදු පද ගණනක් කොත් වරහණෙන් විතර ගැනීම වැඩක සුළු කිරීම ඉස්සරහට කරගෙන යන්න නම් මොකද පොදු පද හරිස ඔයා දැන් කියන්නේ මෙතනක් පහේ ඉලක්කම තියෙනවා මෙතනක් පහේ ඉලක්කම තියෙනවා ඒකින්ද පොදුයි ඔව් පහේ ඉලක්කම දැන් දෙකේම තියෙනවා පොදුයි එහෙනම් ඔයා කියන්නේ පහේ ඉලක්කම වරහණකින් විතර ගන්න එකද ඔව් මම කියන්නේ පහේ ඉලක්කම වරහණකින් විතර ගන්න හැබැයි මම කිව්වා ඍණ ලකුණ මේක විශේෂයි ඍණ ලකුණ ඉස්සරහෙන් තියනවා යාවත් වරහණින් විතර ගන්න එතකොට මට කියන්න පදය තිබ්බ ඍණ 5s කියලා ඍණ 5s කෙන් ඍණ 5ක් ඉවතට ගත්තම කවුද ඉතුරු වෙන්නේ
x විතරයි. ඍණ 5 s ගෙන් ඍණ 5ක් මම එකට ගත්තාම ඉතුරු වෙන්නේ x. ඍණ එහෙර ගන්න කොට හරිම පරිස්සමෙන් ඍණක් වරහන එහෙර ගන්න හරි පරිස්සමෙන් මොකද්ද කතාව? ඍණක් වරහන කියලා ගත්තොත් මැද පදේ ලකුණ මාරු වෙනවා. භාෂාය කියන්නේ ඍණ වරහන කියලා ගන්න හරි පරිස්සමෙන් මේක ලොකු කතාවක්. මැද පදේ ලකුණ හරි සාරි. ඒතර ඔයා දැන් මුලින්ම කිව්වා ඍණ ලකුණක් තිබොත් ඒ එහෙර ගන්න ඒක තේරෙනවා. ඊට පස්සේ පහේ ඉලක්කම දැන් දෙකේම තිබව 23 පහේ ඉලක්කම තියෙනවානේ. පස්සක් අතර 20යි. ඒක තමයි පහේ ඉලක්කම දැන් දෙකේම තියෙන දෙයකට ගත්තා. ඒකත් තේරෙනවා. හරි. ඒතර ඊළඟ කතාව පස්සෙන් කියන ඍණක් එනවනේ හරි පරිස්සමෙන්. ඍණක් එහෙර ගත්තොත් අන්න මැද පදේ ලකුණ මාරු වෙනවා. එහෙනම් පැහැදිලි මෙයා දන්නවා. අන්න ඒකත් දැන් හරි. එතකොට 5^4 y 5^4 පහේ ඉලක්කම මෙතනින් විතරක් තියෙන්නේ. පැහැදිලි පහේ ඉලක්කම විතරක් තියෙන්නේ. මෙතන මට කියනවා දැන් 4 ඉලක්කමක්. මෙතන මට කියනවා 4 ඉලක්කමක්. ඒ වගේම y ඉලක්කමක් මෙතන ඉතුරු වෙනවා. ඔන්න උත්තරේ. අනේ සර් තව එකපාරක් කියලා දෙන්නකෝ. කියන ලකුණු 30ක් ගන්න මටත් මං දෙනවා. මොකද එයත් ගොඩ යන්න එපා. තව ලකුණු 30ක් ගන්නවා කිව්වට ඔයාගේ හදවතේ ඔයා ලකුණු මෙතන 25 ගන්න නැහැ. ඒක ඊට 60ක් ඇදී. හැබැයි ඔයාගේ හදවතින් අහලවද ඔයාගේ හිතින් අහලවද මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් ඔයාලට ගණන් දෙනවා එකතු කරන්න පුළුවන්. උත්තර දෙන්න. අඩු කරන්න. මෙදන්න. උත්තර දෙන්න. වැඩි කරන්න. ඉතින් ඔය ටික පුළුවන් නම් ඉතුරුට ගුරුවරයා ගන්නේ. ඉතින් අර ළමයාට පුළුවන් නම් එකතු කරන්න වැඩි කරන්න. ඊට පස්සේ ගණන් හදලා ඉතින් ඉන්න ගුරුවරයා නේ. එතකොට ඔයාලට ඒක පුළුවන් නම් ඔයා කිසි වැරද්දක් නැහැ නේ. ඉතුරු ටික සම්පූර්ණ වගේම ගුරුවරයාගේ. ඒක ගුරුවරයා දැක්සනම් අනිවාර්යයෙන්ම ඔයාට ඒ ටික ඒ පාඩම් ටික කරන පාඩම් ටික ඔයාලට කොට ගන්න පුළුවන්. හරි, තල්ත එක අනිවාර්යෙන් හොඳ ගැම්මක් තියෙන්න ඕනේ. විශ්වාස තියාගෙන ඔයාගේ ලකුණු කීයවුණත් අපි ගානවා. හරි, තල් දෙක. හරි. දැන් ඊළඟ ගාන. දැන් ඊළඟ ගාන. හරි. එතකොට මේ ගානම තව එකපාරක් විතරක් ගුවා. පැහැදිලි. ඔන්න ඔමේ ගාන තිබ්බේ. ඍණ 5x ඍණ 20y. අපි තව ගානක් හදමුද? මොකද කියන්නේ? ඍණ 5x ඍණ 20y. මොකද කරේ? සර් ආ ඔයා කිව්වා නේද ඍණ ලකුණක් තිබ්බොත් යා වරහණ විතර ගන්න ඕනේ. ලොව්. ඍණ ලකුණක් තිබ්බොත් වරහණ විතර ගන්න ඕනේ. හැබැයි පොදු පද තියෙනවද කියලා බලනවානේ. පහේ ඉලක්කම සර් මෙතනක් තියෙනවා. ඔයා මට උගන්නා. හරි. ඔන්න ඔයා උගන්නා දැන්. පහේ ඉලක්කම මෙතනක් තියෙනවා සර්. 20 වුණාට 20 කියන්නේ සර් 5^4. ඔන්න ඔයා උගන්නවා. ඔව්. 5^4 තමයි 20 කියන්නේ. හරි. ඉතින් ආ එහෙනම් පහේ ඉලක්කම මෙතනක් ඉන්නවා. පහේ ඉලක්කම මෙතනක් ඉන්නවා. දැන් දෙකේම පහේ ඉලක්කම ඉන්නවා. අන්න පොදුයි. දැන් දෙන්න පොදුයි. අන්න පොදු පද වරහණේ විතර ගන්න ඕනි සර්. ඔන්න ඔයා උගන්නවා. හරි. එතකොට ඍණ 5 ඉවතර ගත්තාම මට මෙතන ඉතුරු වෙනවා සිම්පල් x කියලා. සර් කිව්වා නේද? ඍණ ලකුණක් වරහණකින් ඉවතර ගත්තොත් හරි පරිස්සමෙන් කියලා. ඔව් හරි පරිස්සමෙන්. මොකද වෙන්නේ? මැද පදයේ ලකුණ මාරු වෙනවා. ඍණ ලකුණක් තිබ්බොත් මැද පදය ධන වෙනවා. මැද පදය දැන්තර උත්තර පැහැදිලි. මැද පදය ධන වෙනවා. පහේ ඉලක්කම විතරක් තියෙන්නේ නේද මට ඉතුරු වෙනවා 4 ඉලක්කම. පහේ ඉලක්කම විතරක් තියෙන 4 ඉලක්කම ඉතුරු වෙනවා. ඊට පස්සේ 4 y කියන එක උත්තර එක මෙන්න මම දෙවෙනි පාඩක ඔයාලට කියලා දුන්නා. මොකද ලකුණු 30ක් ගන්න ළමයාටත් මේක පුළුවන් වෙන්න ඕනේ. මෙයා වෙන ක්ලාස් වල හදන්නේ නැහැ. ඒකයි වට බැරි. හදන්නේ වෙන ක්ලාස් වල හදන්නේ නැහැ. හැබැයි අපි හදනවා. මොකද වාරි වහවල අහනවා. හදල එක. ඔයාලා ලකුණු අඩු නම් හරි බය වෙන දෙයක් නැහැ. අපි ඒක වැඩි කරලා දෙන්නම්. රයිට්. ඔන්න ඊළඟ ගාන හරි ගාන කොච්චර මාරුනොත් මම ඔයාලට සරල කරලා දෙනවා. ඒ ගැන චුට්ටක්වත් සැකයක් හිතන්න එපා. ගානම් කොච්චර මාරුනත් සරල කරන ටෙක්නික් එක මම දන්නවා. හරි. දැන් මෙන්න මේ ගාන හදන්න ඕනේ. හරි දැන් හදන්න ඕන ගානවා කියන්න. රයිට්. අපි හදමු මෙන්න මේ ගාන. එතකොට දැන් හදන්නේ 9 වෙනි ගාන. හරි මේ ගාන හද 9 වෙනි ගාන ඉක්මන උත්තරය ගන්න. 9 වෙනි ගානේ කියන්නේ දෙවරක් දෙක වරක් දෙක
හරි වරක් p වරක් p වරක් p වරක් q වරක් q වරක් q අපිට කියනවා මෙයාගේ හරි බලවල ගුණිතයක් ලෙස ලියන්න බලවල මේ බලවල ගුණිතයක් ලෙස ලියනවානේ පටන් ගමු මේ බලවල ගුණිතයක් ලෙස ලියන්න ගුණිතයක් ලෙස ලියන්න මේ බලවල ගුණිතයක් ලෙස ලියන්න කියලා කියන්නේ පැහැදිලිද හරි වැඩේ පටන් ගන්න හරි වැඩේ පටන් ගන්න right හරි එතකොට මම ඔයාලට කියන්න try කරා මේ පාඩම් කරනකොට ටෙක්නික් එක හරි මම ක්ලාස් එකේ මැදදී කියන්නම් හරි පාඩම් කරන ඕන විදිය අදල එක මම ඔයාලට පාස් කරන ක්ලාස් එකේ මැදදී කියලා දෙන්නම් කොහොමද පන්තියේ පළවෙනියෝ දෙවෙනියෝ තුන්වෙනියෝ පාඩම් කරන්නේ කියලා හරි අදල එක එතකොට ඒගොල්ලෝ ඔයාලට කියන්න දෙන රහස හරි එතකොට මේ ටෙක්නික් එක මම කියලා දෙන්නම් මේ ටෙක්නික් එකට වැඩ කරන අයට ටිකක් සාපේක්ෂව අර මතකයේ කියන එක වැඩි මතකයේ කියන එක प्राक्टिस හරිද අන්නේ වගේ තමයි මතකයේ කියනකට අපිට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හරි කතාව මතකයේ වන් ක්ලාස් එකේ මැදදී කියලා දෙන්නම්. කොහමද? හරි ලකුණු ගැන වාගේ ලකුණු ගන්න. අඩු මහන්සියකින් වැඩි ප්‍රතිඵලයක් දාන්න කියලා. අඩු මහන්සියකින් වැඩි ප්‍රතිඵලයක් දාන්න කියලා. එතකොට හැමම මට පොඩ්ඩක් chat එකේ දාගෙන යන්න. chat එකේ දාගෙන යන්න. හරි group admin ඉන්න අය ඒ කිව්වෙ සර්. අර education group කරන අය. හරි note දාන අය. එහෙම set එකක් ඉන්නවනේ. group හදාගෙන notes දාන. ये वाटी मैसेज दान अरे ग्रुप एडमिन ला अरे ग्रुप एडमिन इन्ना इन्ना वाटी हम वाटी क्लास से की अरे एक ऐसे ग्रुप हदाय ना हमारे एक तो करके ना अरे समार क्या ग्रुप पत्र पाव दान ही ना ग्रुप इतने लेकर हम दान ही ना वाटी बट चट्टे के दान हिमा इन्ना वाटी क्या और ना हम मेगा ना हदेना अरे मेगा ना हदेना तो कोटा देखे ही लगता हूँ तुरंत में ओ मैं तेरा देखी लगता हूँ तुरंत पीने ओ हरी आने देखी लगता हूँ तुरंत ना मटल यार ना पड़ूगा देखी लगता हूँ तुरंत केर पर नहीं දෙකේ තුන්වෙනි බලය දෙකේ ලක්කම් තුනක් ඊට පස්සේ p ලක්කම් p අකුරු කීයක් තියනවද නියමයි p අකුරු තුනක් තියෙන මට ඒක ලියත හැකි p අකුරු තුනක් q අකුරු කීයක් තියනවද q අකුරු තුනක් අන්න පැහැදිලි මම මේක ලියනවා q අකුරු තුනක් කියලා දැන් ඔයාලට වෙන මේක බලන මාර ලස්සනයි මාර ලස්සනයි මෙයාගේ දෙකේ තුන්වෙනි බලය මෙයාගේ p වල තුන්වෙනි බලය මෙයාගේ q වල තුන්වෙනි හැම තැනම තුන්වෙනි බලය නෙමෙයිද ඔව් සිතින් බලන බලන අපුර තුන්වෙනි බලය දෙයි අන්න එහෙනම් තුන්වෙනි බලය හැමෝගෙම ඉන්න පොදුයි මම වරහණක් දාලා ඔය බල ටික අන්න පොදුයි මෙතනත් තුන්වෙනි බලය මෙතනත් තුන්වෙනි බලය මෙතනත් තුන්වෙනි බලය පොදුයි එහෙනම් ඔක්කොට වරහණක් දාම තුනේ බලය ගන්නවා එළියට අන්න දැක්කද බලවල ගුණිතයක් ලෙස ලිව්වා හරි මෙතන ලියුවත් අවුලක් නෑ මම අන්තිම උත්තරෙත් දැම්මා හරි දෙකේ p 2p q වල තුන්වෙනි බලය උත්තරේ හරි දෙක මෙතන අන්තිම මේක තේසි දෙකේ ලක්කම් 3යි p ලක්කම් 3යි q ලක්කම් 3යි ඊට පස්සේ ඔයාලට තේනවා ටිකක් කියලා බලන්නකොට සර් මේක මරුනේ දෙකේ ඉලක්කම 3ේ බලයේ තියෙන p ලක්කම 3ේ බලය හරි ලස්සනයි 3ේ බලය හැමතැනම දෙනවා මොකද වරහණක් දාලා 3ේ බලය එළියෙන්නම හරිද right then ඊළඟ කතාව then ඊළඟ කතාව හරි මගේ group 3ක් විතර තියෙනවා හරි කියලා දාලා තියෙනවා නියමයි right මමත් group admin කෙනෙක් මමත් admin කෙනෙක් මමත් admin කෙනෙක් දැන් දාන් යන්න දැන් දාන් යන්න ඔයගලන් කොච්චර group ගන්න තියෙනවද හරි මේක වල දාන් යන්න ඉතින් group කියන්නේ දැන් group admin නෑ group කීය ගන්න වගේ තියෙනවා හරි දැන් ඊළඟ ගානත් මම ඔය ඇස්සේ දානවා අට්ටි දාගන්න හරි ඔන්න
ඊළඟ ගාන හොඳ ගානක් හදන්න යන්නේ හොඳ ගානක් හරි අපි ඉස්සල මේ ගාන හදලෙමු හරි අර ලොකු ගානක් අපි හදන සාදරවල වෙන් කරන්න කියලා ලොකු ගානක් හදුවා අපි පොඩි ගානකුත් හදමු හරි ඒකෙන් පොඩි ගානකුත් හදමු මේක හදන්න දැන් 10 වෙනි ගාන්නද යන්න හරි 4 දන 2 x මේක හදලා ඉන්නකො ලොකු ගානක් හදන්න කලින් 4 දන 2 x සාධක වලට වෙන් කරන්න සාධක වලට වෙන් කරන්න ඔන්න ඔකද 4 දන 2 x සාධක වලට වෙන් කරන්න උත්තර දාන්න ඉක්මනින් හරි උත්තර දාන්න ඉක්මනින් රයිට් සර් මම ගෲප් 10ක් තියෙනවා කියලා මට ගෲප් 10ක් තියෙනවා කියලා දාලා තිනවා ගෲප් 4ක් ගෲප් 8යි ගෲප් හරි 2යි ගෲප් 7ක් තියෙනවා කියලා තිනවා හරි නියමයි ගෲප් 4ක් තියෙනවා කියලා තිනවා හරි ඔයගොල්ලෝ කැමතිද මගේ ක්ලාසස් වල ලින්ක්ස් ඔයාලා ගෲප් වල වැඩනවාට ඉතින් මගේ පින්දාන පී ක්ලාසස් වල ලින්ක්ස් හරි මම පින්දාන පී ක්ලාසස් වල ලින්ක්ස් ඔයාලා ගෲප් වල වැඩනවාට කැමතිද හරි පැට් එක දාන්නද හරි ඊගෙන ගෲප් ඔක්කගෙම ගෲප් 8ක් තියෙනවා 8ේ වැඩනවාට කැමතිද ගෲප් 10ක් තියෙනවා ගෲප් 10ට වැඩනවා කැමතිද හරි right hari etoṭa e lamai hamoma me number ekak liya ganna ona den ile group admin katti visheshe liya ganna me number ekak visheshe me number ekak liya ganna liya gena hari save karagena e group 8ak nan dinne apna match karanna 10ak nan dinne 10ak match karanna add karala hari admin denna add kara admin denna me number ekak thora class ekak thiyena dawasata me lawasane oya group hama ekakotama hari oya group 8ak thiyena adanama oya link ekak wade මගේ ලින්ක්ස් ටික හරි ඒක වාගේ අපේ ක්ලාස් වල දෙන්න පුළුවන් හරි මේත් එක්ක මේකට ගණන් විතරක් නෙමෙයි ඒක විද්‍යා ක්ලාස් ටික ඒවත් මම එවන්නම් ඒක වාගේ විද්‍යාවත් ඉගෙන ගන්න පුළුවන් හරි ඒක ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙන දවසම ඉංග්‍රීසි එවන්නම් මම උගන්න නෙමෙයි වෙන හොඳ ගුරු උරු ගන්න ඒවා තියෙනවා මම එවන්න ඒක ගණන් විතරක් නෙමෙයි වාගේ ගෲප් එකට ඒ ළමයි වෙන විශේෂණුත් ඉගෙන ගන්න හරි වැඩි දෙයක් නෙමෙයි අය පහු කරන්න දෙයක් නැහැ දැන්ම සේව් කරගත්තා දැන්ම ඇක් කරගෙන ඇක් කරගෙන ගියා හොඳ ගෲප් 8යි 10යි කියන කට්ටිය ගොඩක් ඉන්නේ ඒකට දැන්ම සේව් කරගත්ත දැන් අත්‍රා ඇඩ්මින් දෙන්න. හරි. දැන් ඊළඟ කතාව. දැන් ඊළඟ කතාව. රයිට්. හරි. හරි. ඔන්න දැන් මේක සාධක වලට වෙන් කරන්න කියන්නේ උත්තර ගත්තද chat එකේ දාන්න 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 chat එකේ දාන්න. දත්ත උත්තර chat එකේ දාන්න. හරි. රයිට්. දත්ත උත්තර chat එකේ දාන්න. විශේෂයෙන් හැබැයි වාර පොදු පද එක මට පේනවද මේකේ? හතර ඉලක්කම අත ගන්න ටිකක් වෙලා. දැන් මෙතන දෙක ඉලක්කම පේනවා. හතර ඉලක්කම ටිකක් වෙලා අත ගන්න ඔයාලට බේරෙන්නද? හතර කියන්නේ දෙවරක් වෙන කියලා. අවු හතර කියන්නේ දෙවරක් දෙක. ඒතර පැහැදිලි හතර කියන්නේ දෙවරක් දෙක. ඒතර ආඩ පේනවා. මෙතනත් දෙක ඉලක්කම තියෙනවා. මෙතනත් දෙක ඉලක්කම තියෙනවා. tan දෙකේම දෙක ඉලක්කම තියෙනවා. අන්න ගණිතේදී ඔන්න දැක්ක පොදු බල දිනවා 2 ලක්ෂ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා පොදු බල තියව නම් ආයි හිත හිත ඉන්න දෙයක් නැහැ 2 ලක්ෂම තැන් දෙකේම තිබ මම වරහන කියලා දත්තා 1 2 ලක්ෂමක් වරහන කියලා ගත්තාම තව 1 2 ලක්ෂමක් ඉතුරුයි මැද පදය දන එතකොට 2 s කින් 2 ලක්ෂමක් ඉවතරවන් තිබ්බම 2 s කින් 2 ලක්ෂම ඉතුරු ගත්තාම කවුන්ට් වෙන්නේ සිම්පල් x ඉතුරුයි සිම්පල් x ඉතුරුයි ඔන්න සාධක වලට වෙන් කරා ඒ කියන්නේ සර් මොකද්ද ඔය සාධකම වෙන් කරනවා කියන්නේ මොකක්ද කරේ කරේ මේකයි හරි ගාන තියන ගන්න විදිය ගාන හැදෙන විදිය පවා මම ගන්න පන්තියේදී අනිවාර්යම සුපුරිම වලයක් වෙයි කතාව එකක් නැහැ ඔයා අටවසරේ ඕම ඉගෙන ගන්නකොට වා 9 10 11 කරනවා අනිවාර්යයෙන් සුපුරිම වලයක් කරනවා තමයි හිතන විදිය කරනවා හරි කොතරම් ඉන්න මේ සාධක වලට වෙන් කරනවා කියලා අපි කරේ දැන් මේක බලන්න එකතු වීමක් නේද හරි ප්‍රකාශනයක් මේ ප්‍රකාශනය ගුණිතයක් ආකාරයට හැදුවා මේ ප්‍රකාශනය ගුණිතයක් ආකාරයට කරගුවා. හරිද? ගන්න මෙයාම ගුණිතද බලන්න දෙව මේ මෙයා කියවන්නේ දෙවරක් දෙකද x. මෙයා කියවන්නේ 4 දන 2 x. එහෙනම් මෙයා ගුණිතයක් ආකාරයට හරවෙක කරේ. මේ ප්‍රකාශනය ගුණිතයක් ආකාරයට හැරුවා. අන්න සාධක වලට වෙන්නුණා. රයිට්. දැන් අපි යනවා ඊළඟ වැඩේට. අපි යනවා ඊළඟ වැඩේට.
හරි right දැන් මේ හැදුවේ 10 වෙනි ගාන අපි දාමු ඊළඟ ගානත් හරි එතකොට අපේ group එකේ නැති කට්ටිය මම එවන්නම් group link එකක් හරි මේක red line අනිවාර්යෙන්ම ඔන්න ඔය group link එකට අනිවාර්යෙන්ම red line හරි දැන් ඊළඟ ගාන හරි දිවාගතියර ඉන්නේ නැහැ. බොරුද? සමහර ළමයි කියනවා මේ වාර විභාග ලියන්න ගියාම
උත්තරේ පාළං කරලා තියෙනවා. يعني ඒකේ උත්තරේ දාන්න හැබැයි විභාග තිබ්බට එන්නේ නැහැ. ඒ මොකද එලා දෙන්නේ. ඔයා පාඩම් කරාට ඔයා හරි ඒ පාඩම් කරපු දේවල් එළියට ගන්න ප්‍රැක්ටිස් කරලා නැහැ. අන්න ඒක අරවලි කරන්න ඕන. හරි නිතර පන්ති එක දෙක තුන ගන්න අය ඔහොමම තමයි පාඩම් කරන්නේ. පන්ති පරිණ 10 ගන්න අය ඔහොමම තමයි පාඩම් කරන්නේ. ඉතින් ඔයා කල්පනා කරන්න ඕනේ වාඩක් තියෙන්නේ යාගේ මොලයක්, යාඩක් තියෙන්නේ මොලයක් මේ. යාගේ වෙන විශේෂයක් නැහැ. එක දෙක තුන ගන්න. ඉතින් ඔයා හිතන්නේ ඇයි මේ මට ඉන්න තීසල්ට් එක මම පාඩම් කරන්න ඉන්නේ ඇයි? අමතකයි. අන්න දැක්කද? ඒක තමයි ටෙක්නික්. ඔයා පාඩම් කරන ගානක සමහරකට යා පාඩම් කරන ඒ ගානක්. හැබැයි යා විශේෂ විදියට පාඩම් කරනවා. ඒකින්ද යා හැමදාම පන්ති එක දෙක තුන. එක දෙක තුන ගන්න අය හැමදාම එක දෙක තුන ගන්නේ ඕකයි. හරිද? වා මේ ටෙක්නික් කොහොමද? මේක හිතතරම් ලේසි නෑ. හැබැයි ප්‍රැක්ටිස් කරාට පස්සේ ඒක ගේමක් නෑ. ඒක අර කට්ටි හැමදාම උඩේ ඉන්නවද ප්‍රැක්ටිස් කරලා දින්නේ. ඒකවලුත් ඒක අමාරු නෑ. ඔයා ඒ පළවෙනි පාර කරන අමාරුයි, දෙවෙනි පාරක් තුන් පාර කරන අමාරුයි. හැබැයි ඔක ප්‍රැක්ටිස් කරන පස්සේ ආගේ ජීවිතේම වල. රයිට්. දැන් ඊළඟ ගාන හදලා දාමු. දැන් ඊළඟ ගාන හදලා දාමු. මෙන්න ඊළඟ ගාන. මෙන්න ඊළඟ ගාන. p සමානයි 2යි q සමානයි 3 නම් 3යි p ගණය q වර්ගයේ අගය සෙවන්න කියන්නේ. ඒ කියන්නේ 3යි p ගණය. p අකුර වෙනුවට පන්න පන්න 10 ඉලක්කමක් තියෙන මොකද්ද? 2 ඉලක්කමක්. ඉතින් මේ ඒගොල්ලෝ දින දෙන්නේ p සමානයි 2යි. එහෙනම් p වෙනුවට දාන්න දෙකේ ඉලක්කම. එළියෙන් තුනේ බලයක් තියෙනවා. එයා මතක කරන්න බෑ. q වර්ගයට පස්ස දෙන්නේ. q වර්ගය. q වෙනුවට පන්න පන්න දාන්න අගයක් තියෙනවද? ඔව් සර් මේ තියෙන්නේ. q සමානයි 3යි. එහෙනම් q වෙනුවට දාන්න 3 ඉලක්කම. 3 වර්ගයක් තියෙනවා. අතට පැහැදිලි 3 වරක්. දෙකේ 3 වෙනි බලය අපි දන්නවා. 2 වරක් වෙන 4යි. 4 වරක් 2 8යි. දෙකේ 3 වෙනි බලය 8යි. 3 වර්ගය කීයද? 3 වර්ගය 9යි. 3 වර්ගය. දෙකේ 3 වෙනි බලය 8යි කියන්නේ කොහොමද සර්? මම බලන්න. 2 3 පාරක් වැඩි කරනවා කියද? 2 ඉලක්කම 3 පාරක් වැඩි කරනවා. ඒක තමයි තේරුම. දෙකේ 3 වෙනි බලය. 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. අන්නේ වෙයි ගත්තේ. 3 වර්ගය කියන්නේ මොකද්ද? 3 දෙවතාවක් වැඩි කරන එක කියන්නේ 3 දෙවතාවක් වැඩි කරනවා. අන්න පැහැදිලි. 3 වර්ගය 3 වරක් 3 9යි. එතකොට 8 වරක් 3 24යි. දැන් මේක සිදු කරගන්න ඕනේ. හරි මේක සිදු කරගන්න ඕනේ. 8 වරක් 3 24යි. 24 වරක් 9 කියන විදිහට ගන්න ඕනේ. 8 වරක් 3 3 වරක් 8 24යි. 24 වරක් 9. 24 වරක් 9. පැහැදිලි. 9 වරක් 4 මෙතන 36යි. 3ක් ඉතුරුයි. 9 වරක් 2 18යි. 3යි 21යි. මට එනවා 216යි කියලා. මට උත්තර එනවා 216යි කියලා. හරි. දැන් අපි දැනනවා හරි හොඳට අහන් ඉන්න. දැන් තමයි අපි ටයි එකමාරමකින් ඉක්මනට වැඩ කරලා තියෙනවා. තව වැඩ දියුණු කරනවා කරන්න. හරි. එතකොට සමානකේ මම මුලදී ඇහුවා මාව අදම දැකපුවා ඉන්න ද්‍රව. සෑම එකක් කියලා අදම මාව දැකපුවා. හරි ග්‍රැෆික් එක වැඩ කරන්න දෙපයි කියක්. එතකොට මම දැනගදී දැනගන්න දැන් සමානක් අය මෙහෙට පාසල ගිහින් කියන පුළුවන් ඒවත් එක්ක අපේ ටයි එකමාරක් දැන් වැඩ කරලා ඔයාට මොකක්ද අපේ ක්ලාස් එක ගැන හිතෙන්නේ? ඔයාගේ ලකුණු අඩුනා. ඔයාගේ ලකුණු අඩුනා. ඔයාට හිතනවද මේ ක්ලාස් එකත් එක්ක දිගටම වැඩ කරන් ගියොත් අනිවාර්යයෙන්ම ලකුණු වැඩි කරගන්න පුළුවන් කියලා හිතනවද? කොහොමද ක්ලාස් එක වල දැනෙන්නේ? ඔයාගේ වචන මගේ දැනගන්න කැමති. ඔයාගේ වචන වලින් හරි මම උගන්වන්නේ ඔයාට දැනනවද? ඒ කතාවම දැනගන්න මේ කෙටි මැසේජ් එකක් වෙන්න පුළුවන්. දිග මැසේජ් එකක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ අදහස. හරි ක්ලාස් එක හොඳට තන හේත් කියන්නේ. හැබැයි ක්ලාස් එක හොඳයි නම් ඒක අවුරුවේ ලැබෙන්නත් ඕනේ. හරි එතන මම දැනගන්න කැමති මොකද? හරි තවමයි ගොඩ යනවාද මේ වැඩේ? හරි මම ඒක දැනගන්න කැමති. හරි තව අනිත් ක්ලාස් එකෙම දිනන සම්බන්ධව ඔයාට මොකද හිතෙන්නේ? ගොඩ යන පුළුවන් කියලා දැනනවද? ලකුණු වැඩි වෙන දැනනවද? හරි ඔයා තුල ක්ලාස් එක ගැන දෙන අදහස මොකද්ද? රයිට්. දැන් මම ඊළඟ ගණන් දානවා. ඊළඟ ගණන් තමයි දානවා යස්සේ. ඔය අදහස් කියලා යස්සේ. හරි. හරි ඊළඟ ගන්න දේ මෙන්න මෙහෙමයි. හරි මම ඊළඟ ගන්නක් ගන්නම්. අදහස් වෙනවා හරි. සුපිරිස ක්ලාස් එක නම් කියලා දෙන ඒවා හොඳට තේරුණා. අමතක වෙච්ච අමතක වුණ එක දා තිනවා. සර් කියලා දෙන ඒවා හොඳට තේරෙන වෙලෙන් දාලා තිනවා. මට තේරුණ නැති ගොඩක් ගැටලු දැන් අන්න මට තේරුණ නැති ගොඩක් ගැටලු දැන් තේරුණා කියලා දාලා දෙනවා. එතකොට ඔයාට ක්ලාස් බලන්න ඔය ළමයිම කියනවා. මට තේරුණ නැති ගොඩක් ගැටලු දැන් තේරුණා කියලා. එතකොට කලින් තේරුණ නැති අය කියලා හිතන්න. ඒක තමයි හිතන්න ඕනේ.
හරි කලින් තේරුණ නැත්තියයි දැන් ඔයාලට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනේ ඒක හිතන්න හරි පට්ට සුබස ක්ලාස් එකකට දාලා දෙනවා හරි මේ සැරේ නම් විභාග වැඩිම ලකුණු ගන්න පුළුවන් එක කියලා දාලා දෙන්න මේ සැරේ නම් පන්තියේ වැඩිම ලකුණු ගන්න පුළුවන් යන්න ගැම්ම හරි සර් මම අදම අයලා ක්ලාස් එක සුපර් කියලා දාලා දෙනවා ගොඩක් හොඳයි සර් කියලා දාලා දෙනවා හරි නියමයි සර් කියලා දෙනේ විදිය හරිම වෙනස් කියලා දාලා දෙනවා අහන් ඉන්න ආසයි කියලා දාලා දෙනවා හරි නියමයි සර් කියලා දෙන විදිය වෙනස් කියලා දාලා දෙනවා අහන් ඉන්න ආසයි කියලා දාලා දෙනවා රයිට් දැන් අපි ඊළඟ ගන්න අදම යස්සේ එයාසේ යම් ඉලක් ගන්න එතකොට අර දිගටම සම්බන්ධ වෙන කැමතිද මේ නම්බරේ අනිවාර්යම ලියා ගන්නම ඕනේ හරි මේ නම්බරේ ලියා ගන්න ඕනේ මැසේජ් එකක් දාන්න ඕනේ සර් කොහොමද දිගටම සම්බන්ධ වෙන්නේ කියලා හරි මොකද දිගටම සම්බන්ධ වෙන කැමති ළමයි සෙට් එකක් ඉන්නවනේ කියන්නේ 8 ඉඳලා 9 10 11 ඔක්කොම තියෙනවා විශේෂ නැති කියන්නේ ඔයාලා දැන් පටන් ගන්න පන්තිය 11 වසර වෙනකම් තියෙනවා හරි එතකොට අපේ 10 11 ලොකු ක්ලාසස් තියෙන්නේ කලින් දෙක මගේ 10 11 ලොකු පන්ති තියෙන්නේ හරි ළමයි ගොඩක් ඉන්නේ ආ දැන් මෙන්න ඊළඟ ගාන මෙන්න ඊළඟ ගාන හරි මේ ක්ලාස් එකත් අනිවාර්යයෙන්ම ඉස්සරහ ලොකු වෙනවා හරි හරිද ඒක හරි මෙන්න මෙතන A තියෙන්නේ කැපිටල් A මෙතන කැපිටල් B තියෙන්නේ හරි මෙතන කැපිටල් C තියෙන්නේ මෙතන කැපිටල් D තියෙන්නේ මෙතන කැපිටල් O තියෙන්නේ හරි නෑ මේ පැත්ත නෑ ඔන්නම තියෙනවා ඔම ඉන්න හරි ඔන්න ඔහොම තියෙන්නේ මෙන්න මෙතන අංශක 90යි කියලා දාලා තියෙනවා මෙතන අංශක 90යි කියලා දාලා තියෙනවා හරි මෙතන a තියෙනවා හරි ඊට පස්සේ මෙතන අංශක 60යි කියලා දාලා තියෙනවා මෙතන x කියලා දාලා තියෙනවා අපිට කියනවා x හොයන්න පටස් කරලා උත්තර ගන්න බලන්න පටස් කරලා හරි ඉක්මනින් ගන්න මේක ලේසි ගන්න මමත් මේ වාරි භාගයට ඉහළම ලකුණු ගන්නවා අමසට පොරොන්දු වෙනවා සට ස්තුති කියලා දාලා තියෙනවා හරි අනිවාර්ය සුපරි පරිපාලනතිය හොඳයි හොඳයි සුපරි පරිලු මේ රයිට් හොඳයි හොඳයි හරි මමත් මේ වාරේ භාගය ඉලම ලකුණු ගන්නවා කියලා දාලා තියෙනවා ඊට පස්සේ අපේ සෙට් එකටත් හොඳට තේරුණා කියලා දාලා තිනවා. කියන්නේ තව ළමයි නැති, ආය යාළුවෙ නැති. අපේ සෙට් එකටත් හොඳට තේරුණා කියලා දාලා තිනවා. සර් කියලා දෙන අන්තික ගේමක් ගහමු සර්. හිතර දැනෙන ගණන් පන්තියක් තමයි සර් කියලා දාලා තිනවා. හරි නියමයි සර් අපිට උගන්වනවට තැන්ජු කියලා දාලා තිනවා. ක්ලාස් එක ගන්න නියමයි සර් කියලා දාලා තිනවා. හරි. දැන් ඊළඟ වැඩි. දැන් ඊළඟ මේ ගණන් හදලා දාමු. හරි මේ ගණන් හදලා දාමු ඉක්මනින්. රයිට්. හරි. එතකොට අපිට කියන්නේ මේක සිම්පල් x වන්න කියලා සිම්පල් x වන්න කියලා කියන්නේ හරි එතකොට මෙතන අංශක 90යි මෙතන 60යි මෙතන x තියෙනවා දන්නවා මේක සරල රේඛාවක් නේ සරල රේඛාවක් මත මේ බද්ධ කෝණ කියද 180 සරල රේඛාවක් මත මේ බද්ධ කෝණයි 180යි එහෙනම් මෙතන 90 ධන මෙතන අංශක 60 ධන හරි මෙතන x අංශක 90 ධන මෙතන 60 ධන x සමානයි 180යි ඇයි ඇයි මොකද හේතුව සරල රේඛාවක් මත පේන බද්ධ කෝණ කෙටිය ලියන්න පුළුවන් මස සරල රේඛාවක් මත පේන බද්ධ කෝණ කිව්වම ගොඩාක් දිග වචන ටිකක් හේතුවට කෙටිය ලියන්න මේවා මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියන්නේ සමේපි බකෝ මේ කෝණ කියන එක පවා කෙටිය ලියන්න පුළුවන් සමේපි බකෝ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දැන් මොකම කරන්නේ සුදු කරා 90 දන 60 කියලා දාපා 90 දන 60 ඔව් 150යි 90 දැක්කම තමයි 150යි 150 දාන x සමානයි 180යි දැන් මොකද කරන්න ඕනේ හරි දැන් මොකද කරන්න ඕනේ පැහැදිලි මෙතන x තියෙනවා මෙතන 150 තියෙනවා හරි මෙතන 150 තියෙනතර පැහැදිලි x ව හොයන්න නම් 150 වැඩක් නැහැ නේ ඔව් සර් 150 නැති වෙච්ච දවසේ x ගන්න දෙසි අන්න 150 අතින් වල හරියන්නේ නැහැ නැති කරගන්න ඕනේ නැති කරන්නේ කොහොමද ගණිතයෙන් අඩු කරනවා හරි ගණිතයෙන් අඩු කරනවා ඒක පැහැදිලි මේ පැත්ත මම අඩු කරනවා මේ පැත්ත මම අඩු කරනවා 150ක් අන්න මේ පැත්ත 150ක් අඩු කරාම මොකද වෙන්නේ ඔව් සර් එතකොට 150න් 150ක් පැපිලා යයි සමාන ලකුණක මේ පැත්තට කරන දේ යහා පැත්තටත් කරන්න ඕනේ මේ පැත්ත 150ක් අඩු කරා නම් අයි කිසි කපාවක් නැහැ මේ පැත්තෙනොත් 150ක් අඩු කරනවා මේ පැත්තෙනොත් 150 අඩු කරන්න ඕනේ මේ පැත්තෙනොත් 150
අඩු කරන්න උදේ පැහැදිලි මේ 100 වලට මේ 100 වලට කරනවා x සමානයි 180 වෙන් 150 කරගමු කියද answer එක 30යි 150 න් 180ක් sorry 180 sorry 180 වෙන් 150 කරගමු answer එක 30යි කියලා උත්තර දැන් ඊළඟ ගන්න දැන් ඊළඟ වැඩේ හරි answer 30යි කියලා උත්තරේ දෙනවා හරි right අනිවා ඔයාලට ඒ දාම කියලා දාන්න ඕ අනිවාර්යෙන් මේ වැඩේ කරමු මොකද්ද ක්ලාස් එක ක්ලාස් එක නම් මොකද්ද හරි අපි ඉගෙන උගන්වන්නේ හිතන විදිය තියෙන ගන්න විදිය උගන්වනවා හරි ටිකක් වෙනස් ක්ලාස් එක අර වෙනසක් තේරෙන්නේ නැති මොකද මේක වෙනම ලෙවල් එකක යන ක්ලාස් එකක් අර ගුරුවරයාගෙන දන්න දෙයක් ටිකක් තියෙන ගුරුවරයා කවුද කියලා හරි ඒක අනිවාර්යෙන්ම දැනගන්න ඕනි වෙන කාටවත් නෙවෙයි මගේ අම්මට තාත්තටනේ අම්මා තා දැනගන්න එකයි කවුරු ගණන්නේ කියලා හරි අහන් ඉන්නවනේ හරි එතකොට අමගන කිව්වොත් කෙටියෙන් කිව්වොත් හරි මම ඉංජිනේරුවෙක් කෙනෙක් දැනගන්න කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් හරි ඒතකොට ඔයාගේ 6 7 8 ඔනේ මල්ලි කෙනෙක් ඉන්නවනේ ඒවට වෙන්න කරන්න පුළුවන් 9 10 11 වෙනකම් ක්ලාසස් එක පෙරට මගේ දෙනවා 10 11 ගත්තම ලොකු ක්ලාසස් 3 හරි ලොකු ක්ලාස් 3 10 11 හරි දෙක හරි ඒතකොට ඔයාලට ඒවට ජොයින් වෙන්න පුළුවන් පස්සෙන් නැතුව කියන්නේ මේ ජූලි මාසෙ වෙනම ජොයින් වෙන්න පුළුවන් අය පරක්කු වෙන දෙයක් නැහැ ජූලි මාසෙ ඉඳන් රෙජිස්ටර් කරලා ජොයින් වෙන්න පුළුවන්